බ අධ්‍යහනක් වාදධන රෝවාහනේ මධ්‍යහන ප්‍රධාන පෘති විකාශය සමගින් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමයන තවරති සිරස්ථල.ගෙවී ගිය පැයවිසි හතරේදී තවත් කොරෝණා රෝගින් පහලවක් හමුුවේ මුළු සංඛ්‍යාව දෙසය තිස්තුනක් වෙයි. අවදහනම් කලාපවල ඇදිරිනීතිය අකන්්ඩෝම. සෙසු ප්‍රදේශවල හෙට උදේ හයට ඇදිරිය අවසන් යළි සවස හතරට පැනවේ පාසැල් වෑන්තත හිමිකරුවන්ට ෘුපියල් පන්දහස්සක දීමනාවක් නිවාඩවේදී අයකිරීම සපුරාතහනම් ටිරෝධයටත් සහන රජී මුද්‍රණලේ ගින්න කුමන්ත්‍රණයක්ද ඇමති බන්ඳුල දැඩ්ඩි විමසිල්ලෙන්. ර්ලිේන්තුව කැඳවන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ මහා සඟරුවණින් ප්‍රකාශයක් ලෝම සලිත කරමින් ලෝපුරා කොරෝනාරෝගින් ලක්ෂ විශසත් ඉක්මවයි දේශය ප්‍රවෘතයේ මෙරටින් ඒඒ වාර්තා වූ කොරනාරෝගෙන් පහළස්තනාගෙන් දා හතර දෙනකුම ආසාධතයන් ලඟින් ඇසුරු කළ පුද්ගලයන් බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා. වෙදවිට මෙරට කොරුණා රෝගීන්ගේ සංඛ්‍යාව දෙේය තිස්තුනක් රෝගින්න් එක හැට පස්සෙකු ෝහල් කිහිපේ ප්‍රතිකාරර් ලබින් සිටිනවා. රෝගීන් පවට සැකකිරන එකසේ හතලස් දෙක්ද රහල්ගතව ප්‍රතිකාරලබන බවයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ.ස්ේලබන ආසාධිතීන්ගේ සංඛ්‍යාවද යහපත් මට්ටමක පවතිනවා. මේ වන විට සේලබූ රෝගීන් සංඛ්‍යාව හැට එකක්. මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව හතක්. රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩිකර ඇති බව, සෞඛ්‍යසේවා ධ්‍යයක්ක්ෂ ජනරල් විශෂත්න වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. නැගිනිහිර පලාතේ කාත්තංකුඩි රෝහල කොවිත් දහනාමය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හැටියට ග වහාමු භාවිතර ගැනීමට කටයුතු කරළ තියෙනවා. ඒ වගේම මඩකල්පුුව ශික්ෂන් රෝහලේ PිCR පරීක්ෂණ පැවැත්වීමේ මධ්‍යස්ථානයක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සිකුරාධ වන විට එම රෝහලේ PCRR පරිීක්ෂණය ආරම්භ කරනවා ඇති ඒේවගේම අන්ග්‍රාධපුර මධ්‍යස්ථානයේ PCRර් තවත්්‍යන්ත්‍රයක් යුදලා එහි කළ හැකි පරීක්ෂණ ප්‍රමාණය දෙගුණ කිරීමක් තුළ නිරෝධයන මධ්‍යස්ථාන වලින් ආසාධතයෙන් හඳුලා ගැනීමට ප්‍රතිකාරකිවීමේ තත්ත්වය පහසු කර ගැනීමත් ඇතිකන්නවා කියන එකත් අපිට කියට පුළු. ඊය වාර්තාපුූ රෝගින් පහළුස් දෙෙනගෙන් අට දෙනෙකු පලාලි නිරෝධහයින මධ්‍යස්ථාන, නිරෝධහයිනයට ලක්වෙමින් සිටි පිරිසක් බව, කොරුණ රධන ජාතික මෙහෙු ධ්‍යස්ථානයේ ප්‍රදහනී. හමුදාපති ලතරෙන්ජනල් ශවයින්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙව කර්තා වියදී යම්කිසි ආසාධත පුදගලෙක් ස්වාගත්තම් පස්සේ ඇසුරු කරපු පරිමාණය අනුව අපිට දැනුවක්ති වෙනවා මහට යම්කිසි ආකාරයෙන් ඉදිරි දිනකහි පේදී ආසාදයෙන් ලක්වේ කියලා ඒයටටඒ නිෝධානය කරමින් සිටපුූ ලස් දෙනෙක්තම ඒ දිනේදී ආසාධි තැ ව් ස්වාගන් ලැබයි මෝන්ගේ එක් පුද්ගලෙක් මීට ඉස්සල්ල තායිලන්තේ ශහ ඉන්දුනිසිාවේ සංචායයක් ගොස් පුදලම් ප්‍රේශය පැමණ පුදගලය . දෙනෙක් මෙ ආකාරෙන් ස්වාගෙන ඔවුන් අපක් මින්නිරේ කටු කෙලියාව නිරෝධයන මධ්‍යස්ථානයට ොමුකරු ලබවා ඒක් පුද්ගලයෙක්තමයිඒ හමුණේ. පෙරේදා දිනයේදී පවුලක දෙමාපයන් හැමෝනා ආසාධයන් බවට පත්වලලා බේරුවලින් ඔවුන් කඩයක්ක් කරගෙනනු ලබනයි කඩයට ඇවිල්ල තිබා මීට සති දෙකට තර පමණ දරු ප්‍රසූතියකින් පස්ස කාන්තාවක් අසාධීතය බවට පත් වනා කියලා. අනේ කාන්තාව මේ කඩේට ඇවිල්ති බෙනවා ඇතිම හිතන්නේ එතුමියගෙන් වෙන්න පුළුවන් මේ දේ වෙන්නත්තේ ඒ ඒ දෙවාපියන්ගේ පුතා ඊය දවසේ ආසාධිතයෙකු බවට පත්වරන. හිට අමතරව සුළු සේවකාක් බණඩාණය ජාතින්තර ගුවන්තුටුපලින් මීට ප්‍රම දෙදෙනෙකුත් ස්වාගරන ලැබවා ඒ දෙදෙනත් එක් එකට කටතු කරපු පුද්ගලයක් ඇත් නිරෝධයන් ලක්කරමින් සිටියදී තමයි හමුණේ යාපන අර්දීපේ මයිලඩි ප්‍රදේයේදී නිරෝධාන මධ්‍යස්ථානයක් සෞඛ්‍ය වද නිලධාරී විසින් පවත්තාගෙනයනු ලබන ඉතන තව අතනෙක් කියද. ඒ ආසාධිතයෙන් බවට තහවුරුුණ මේ සියල්ලක්ගේම විශේෂත්වය, හොුන්ට කිසිම රෝගලක්ෂණයක් කැමයෙන් ඉස්සල්ලා මොවන්ව CRCR පරීක්ෂණට ොමුකිරීමෙන් ස්යාගත්තකටි. ඒයේ නිරෝධහන මධ්‍යස්ථානවලින් වාර්තාූ ආසාධිතීන් දාහතර දෙෙනගෙන් එක්කයික වුවන පුත්තලම ප්‍රදේශය පදිංචිපුද්ගලයා, ඉන්දුරීසියාවේ සංචරයකින් අනතුරුව පැමිණ, රෝගී වූ පුද්ගලයාගේ පුතෙකු බව. පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය නිලද හරි එන් සුරේෂ් මහතා පවසනවා. විදුල් පතිවරේකුණන ඔහු ඇසරු කළ තවත් අය සිටී යන්න පිළිබඳ සොෑ ැලීම අද සිදු කෙරුණ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂකංශ ඊට එක්ව සිටියා. පුතලමල් කාසිම් ප්‍රදේශයේ මෙම සෝදිස්ස මිහෙම් සිදු කෙරුුණේ. කොරන වරසිය ආසාධනේී ඇතිබවට හඳුරාගත් රෝගීන් හතර දෙෙකු ඉරණ විල්ල ප්‍රතිකාරමධ්‍යස්ථානය වෙත අද අලුියම රැගෙන විත්තිබෙනවා කලොච්ච, මුලන්කාවවිල් නාවික හමුදා කඳුරේය පත්වාගෙන යන නිරෝධහන ධ්‍යස්ථානයේද හඳුරගත් රෝගීන් පිරිසකයි. මෙම මධ්‍යස්ථානයේ වෙත රැගෙන එනු ලැබේ. ඕුන් ජායල ප්‍රදේශයපදිංිරන් බව ඉරණ වෙල COVID-19 ප්‍රතිකා මධ්‍යස්ථානය වෛද්‍යවරුන් ප්‍රකාශ කළ. පසුගේ දොලස්වනදාද මෙම මධ්‍යස්ථානය විත රෝගින් පස් දෙනෙකු ඇතුළත් කරුවා. කළබෝවිල ශික්ෂණ රෝහලෙන් කොරුණා රෝගයකු වාර්තාාවවීමත් සමඟ වසාදමුණු වට්ටු අද යළිවෘත කළ බව, රහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවරධන මහතා ප්‍රකාශ කලා. අපිට වාටුවංක පහ වසාදමන්න සිදදුන ඒ වාටුවංක පහය සේවකල් ලද සියලුම කාර්මණ්ඩලේ අපිට සති දෙකක් නිරෝධයනකට යොම් කරන්න සිද්ධ වනා රෝගය අපිටේතනි සොයාගත්ත නිසා. ඒ සියලුම කාරිමණ්ඩලය ඊයේ නිරෝධයන කටයුත්තු නිම කරලා රෝහල් පැමිණිය එඒනිසාදඉන්දලා ගුලන් සුපපුරුද්දු රජකාරීවට නැවතත් වැඩ පටන්ගෙන තියෙනවා. අපි වාටුවංක පහ සුපරුද විදියට අදඉදලා නැවදත් යවෘර්්ත කරන. ුගේ දින කිහිපේ තුළ ේරුවල ප්‍රදශයෙන් කිසිදු කරුණ ආසාධිතෙකු වාර්තා නොවීම සතුටට කරුණක් බව බේරුල සෞඛ්‍යවෛදනල දහරී වරුණ සෙනවිරත්න මහතා පවසනවා කෙේ වෙතාත්න් බේරුල ප්‍රදේශය ග්‍රාමණිල හරරි වසම් පහක ආරක්ෂක කටයතු දැඩි කරතිබෙනවා. ඒ සඳහා එක් සැපේමාර්ගයක් පමණක්්‍යදාගන්නා බවයි සෞඛ්‍යවෛ්‍යනල හරිවරයා තවදුරුටත් සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංධන වෙත ලබාදෙන ආදහරමුදල් අත් හිටුවීමට තමා පේරගත් බව මෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම් පසනවා ොන යිර ්‍යාත්‍ය මැඩලීමට අවශ්‍ය මූලික් පියවරත් ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධහනය අපහ සත් වූ බවයි ජනාධීපතිවරයා පවසන්නේ මෙ අතර උතුරු කැල්ලොන්‍යයා ප්‍රාන්තේ ව්‍යපාර කටයුතු අම්භකිරීමට අවසර ලබාදනමෙන් ඉල්ලා ජනතාව උද්ගෝෂණය නිරත වන අු එරට මාධ්‍යවාර්තා කළ ප්‍රන්ත පහටම බලපාන පරිදි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක ආණ්ඩුකාරවරුන් සමඟ එ කටේතු කරමින් මේ පාලනයට පියවරගන්නා බව ජනතිිපති ො ්‍රම් හතා අද සහන්කල ඇමරි යිත් ජනපදයේ සස්ත මරන සංඛ්‍යාව සේයට දාහතක හ ගොස්තිබනවා නිවියෝක් ප්‍රාන්ති ඇතුුව ප්‍රාන්ත කිහිපයක් ආර්තික නැවත විෘත්ත කිරීම වෙනුවෙන් සැලසුම් සකස්කරීමට පියවරගෙනතිබෙනවාම මේ පිළි ඳව ඉදිරි සතිකහිපයක් ඇතුළට ජනතාව දැනුවත් කරන බවයි නිවියෝක් ආණ්ඩුකාරවරයා. අද නිවේදනයක් නිකුත් කරමින් කියසිටිය කොවි 19 හවත් නව කොරෝුණා වයිරසයේ මේ වන ට ලෝපුරා විසිලක්ෂ දෙේ තිස් සෙක්ත ෙකුට සාධනයීතිබෙනවා. සේ ලබා ඇති සං්‍යාව හාරලක්ෂ සූහතර දහස් හත්වය විසි නවයක්. මරණ එකක්ෂ විසි හයි දහස් හත්ය පලස් අටක්වාර්තාාවනවා. ලොව පුරා රටවල් හාස සවැං පාලණ ප්‍රදේශ දෙසේ දහයක වෛරසේ ව්‍යා්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධහනය පසන්නේ. දිගින් දිගටම කොුණා වෛරසේ ආසාධනය වූ විදශකයන් හමුණ බව චීන සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. ඒ දිනේදී භර්තා වූ ආසාධිතයන් හතලස් හයිදනගෙන් තිස් හයිදිනෙ කුම විදේශකයන් එහත්තුවෙන් මේ වන විට ුසියාව සමඟ පවත්නා දේශසීම වසාදමීමට චීනේ පීවර ගෙනතිබෙනවා. කොරා වසංගත මධ්‍යහ පර්ලිමෙන්තු මැතිවරේ පැවැත්වීමට කොරයා බලද හරින් පියවරගත්තා. ආසන තුන්සයක් සහ දේශපාලන පක්ෂ තිස් පහක් තරඟ දිනව වයි එරට මාධවාර්තා කරන්නේ සිය චන්දී භාවිත කිරීමේදී චඳදායකින් මොකහා අත්තාවරණ පැළඳීම සහ එකි නකා අතර පරතරය මීටරයක් තබා ගැනීම අනිවාර්ය වනවා. දොළස් වන පාර්ලමීන් තුවස ඳහ පැවැත්වෙන චන්ද විමසීම අදවසේදී පෙරවරු හයට ආරම්භ වනාා ඇය සවස හ දක්වා පැවැත්වීමට නීමතව තිබෙනවා. කිසි වෙදත් දකුණු කොරියාවේ චනදායකින් ඉතාමත්ම උනන්දුවෙන් සිය ඡන්දය භාවිතාකිරීමට චන්ද මධ්‍යස්ථානී වෙත පැමේනාකාරය තමයි අපට දකින්නට පොළුවන්කමක් ළබෙන්නේ චන්දය ප්‍රකාශකිරීමට පැමේෙන සෑම චනදායකෙකුටම තාවකාලික අත්වසුම් ලවාදීමයක් සිදුකරනාාකාරයක් අපට සෑ චද පො මධ්‍යස්ථනකති නිෙරීක්ෂණය කිරීමට හැකයාාව ලැබුණා පාසල් විෘත්ත කිරීම ස්්‍රියයා රජයගත් තිරණය පිළබඳ බහෝ රටවල අප්‍රසාදය හිමිවතිබෙනවා. එහෙතුම ප්‍රාන්ත කිහිපේක බලදහරින් දන්ව ඇත්තේ දරුවන් නිවෙස්තුලදී අධිහපන කටය තුළට යොදවන ලෙසයි. එරට ආර්ථිකයේ සයට හයදශම හතකින් කඩා වැටි ඇති බවද ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. සිංගපූරුවෝ තුළ වෛරසය ව්‍යාපතිය නැවත හිසෝසවා තිබෙනවා. ආසාධතින් සං්‍යාව තුන්දහස ඉක්මවා ඇති අතර. ඒදිනේදී පමණක් වාර්තාාවූ රෝගින් ගණන තුන්සිියතිස් හතරක්. අරම්භේදී වෛරසය ්‍යාත්‍යය පාලනය කර ගැනීමට එරට සමත්තුවද. පසුගේ සතියේ සිට එය ඉහළ ගොස්තිබෙනවා. සිංගපුුව තුළ මොක වරණ පැළැඳීම අනිවාය කර ඇති බවයි මාධ්‍යවාර්තා කරන්නේ. බ්‍රසීලය තුළ කොුණ සාධිතන් සංඛ්‍යාව විසි පන්දහස්ස ඉක්මවාතිබෙනවා. එරටින් පසුගේ පෑවිසි හතර තුළ වාර්ත වූ මරණ සංඛ්‍යාව දෙසය හතරක්. රියෝධ ජනරෝ නගරාධිපති வில்ල්சන් විட்සෙල්ටද වෛරසය ආසාධනේව ඇති බව බලහරින් පවසනවා. ප්‍රංශයෙන් වාර්තාාවන කොරෝනාාරෝගී මරණ සංඛ්‍යාව පහනොස්දහස ඉත්මවාතිබෙනවා. මරණ පහොස්දහසක් ඉක්ම වූ හතරබන රට ලෙසයි ප්‍රංශ සැලකෙන්නේ. මේ වන විට ලෝපුරා ගුවන් සේවා ලබෑ ඇති පාඩුව ොලබිලියේනතු සය දොළහක් බව ගණන් බලාතිබෙනවා. පැවැත්ම සඳහ ගුවන්සේවාවලට දැඩි සටනක් සිදුකිරීමට සිදුව ඇතිබවයි, ජාතින්තර ගුවන් ප්‍රහන සංගමේ පවසන්නේ. රෝන ්‍යාපතිය අනුව ඉහළ අවධන මක් සහිත කලාපලෙ සහඳුනාගෙන ඇති කොළඹ ගම්පහා කළුතර පුත්තලම මානුවර සහ යාාපනයන ඩස්්‍රික් හැර අනකු දිස්්‍රික්ලට පනවා ඇති ඇඳරි නිතිය හැට පෙරවරූ හයට තාවකාලිකව ඉවත් කියරෙනවා. ඇ පෙර හ හිල්කිරීමට නේමත එම දිස්්‍රිප්වල රි නීතිය එදිනම පස්වරු හතරට නවත පැනවීමට නීමිතයි. කොරුණනාාව වෛරසිය ්‍යාපතවීමත් සමඟ ජනතාවගේ ආර්ක්ෂාව වෙනුවෙන් ඇඳදිරිනීතිය පැවීමට රජය කටයුතු කළලා. මෙ අතර ඇදිරිනීතිය කඩිකිරීම සම්බහන්දයෙන් මේ වනවිට පුද්ගලයන් විසි අටදහස් එකසිය පනස් නව දෙෙනෙු අතරංකුට ගැති වෙනවා අතරංගු ගෙන ඇති වාහනස්තංකාව හද්දහස් එකසිය පහක්. රිිනති සමේදී රාජකාරී හඳුරුම් පත් සහ, පොදු දේපල අවභවිත කළහොත්, දැඩි නීතිමය කළලාමාර්ග ගන්න බව නියුච්ච පොලිසිපති අජි්‍රෝණන මතා ප්‍රකාශ කරනවා. ඇදිර්නී තයට දරු කරමින් සමටම කටයතු කළයතුයි අපේ විශේෂ අවධානය තෞදුරටත් යොමු තිබෙනවා අත්‍ය වශ සේවාවන් සඳහා ලබාදී ඇති බලපත්ස අවභාවිතා කරමින් කටේතු කරන පුද්ගලින් සම්බන්ධ ඒවාගේම තම සේ හැඳනුම් පත ඇදිරිනීති බලපත්්‍ර ලිස්ුභාවිතා කිරීමට අවසරධී ඇති සහර කණ්ඩයම් ඒවා අඔභාවිතා කරන බවට පෙන ගොස්තිබෙනෝ විේශෂෙන්ම රජදේ පොක් අවභාවිතා කරමින් යොදාගන්නේ නම් ඒය පොදුදේපොළ පනත අරතිවරදක් ඔවුන් එම නඩුවිභාගේ අවසානොතුරක්ි. බන්දනාාර ගස කිරීමට හැකියාවක් වෙනෝ අධිකරණයක් මගි. එමනිසා තමන් වෙත තමවෘර්තිය නාමෙන්, තවරිය ඇති රාජකාරීය වගේම දේපොල්ල ඇදිර්නීතිී කාලය තුළ ඔබාවිට නොකරන ලක්ස ඉල්ලසිීම. ප්‍රියෝදරත රේදුරට සසාහ පාසරර්සිුන් ප්‍රවාහණය කරන රයදුරන්ටද කෘපියල් පන්දහස්සේ දීමමනාව ලබාදීමට රජය තීරණය කර ඇැයි, අමාත්‍යය මහින්ද අමර්විර මහතා ප්‍රකකාශ කලා. ොෝනාාව සංගතයේ හේතුවෙන් ආදායම්මාර්ග අහිමි වී අසරන භවට පත්තුසිරින ජනතතා වෙනුවෙන් රජය ලබාදීමට පීවරගෙන තිබෙන රුපියල් පන්දහසකදීමනාව මෙ අනුව ත්‍රේරෝධරත රියදුරන්ට හා, පාසල් සසිසු දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටද ලබාදීමට නියමිතයි. මෙම ශෂත්‍ර දෙකම ඥ්‍යාමනය හෝ කළමනා කරණය කෙරෙන්නේ පළත් සභහ විශීයටතේ බවයි මගේ ප්‍රවහන කළනාකරන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ேவே ත් ரோදල සගම් හා පසால் ප්‍රවහන සேවාரியිය දුරන් එම දිීவனාව ලබාதன ෙස தමங்கෙන් எல்ிய மக்கல பவாாய் அமாத்தி්‍ය மහිந்தாාව வீரමහතාக்கியா සිටින්නේ මේ සම්හන්ந்தෙන් ජனாධීපතිතුමා දැனுුවත් கிறීමෙන් அතුருුව ரපියල් 15ස දීමනාව ඔුන්ටத ලබාදීමට එකங்க தාව பலக்கළ බவு அமா්‍යவரயா සந்தහන් කලා මේතර වැඩිහිටි வකුගඩු රෝගේ සහ ஆවාது සහිත පුදகலை இගේ அமතர எல்ම් සந்தහது ரපියල් 15හසක දීමනාවගීමට රජத்திரණே කරතිබෙනවා ොැල්ල ජ මුද්‍රනාාලයේ ඇතිවූ ගින්න කුමන්ත්‍රණයක්ය යන්න සම්බන්ධයෙන් සකයක් මතුවන බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. සිදධියවස්ථානය නිීක්ෂණ චරිකාාවකට එක් පිමි ව මාත්තවරයා මේ බව ප්‍රකාශ කළේ රජී මුද්‍රනාාලී ගින්නක් ඇතිවූයේ ඊයේ පස්වරුවෙයි. මුද්‍රනාාලයේ නිවත දමන කඩදාස තිබන ස්ථානයේ ගින්න හට ගෙන තිබුණේ. කොළඹ නගස භාවේ ගිනි නිවනේ එකේ ගින්න මැඩ පැත්වීමටයුතු කලා. තදම කඩදස් හැරු කොට අට ගොුණනගලිලට ගින් එෙන්හානයක්ක් සිද වී. නැති බව රජයේ මුද්‍රනාාලයාදී ප්‍රති ප්‍රකශ් කලා. ගොරැල්ි පොලිසිේ මේ සම්බන්දෙන් පරීක්ෂණ සිදුක කනවා. මේ අතර සිදධිය වූස්ථානය ඒරාතු්‍රී නිරීක්ෂණය කිරීම අනතුරව අමාත්‍ය අචරය බඳර ගුණවර්දන මහතා මෙසේ අදහස් පල කලා. තිවර්ණ තින අස්ථාවේදී රජය මුදරනාලය නැව කිසි මැතිවරණය පවත්තන්ට බෑ. නැතිවරණ සඳ අවශ්‍යය සියලුම නිල දෙකන නිකුත් කරන්නේ. න්ද ප්‍රි නිකුත් කරන්නේ චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සියල්ල කරන්නේ රජයේ මුදන්නද. අතිකරු ජනාධපත්තුමාගේ රජයේත් අග්‍රාමාත්‍යතුමාගේ හැබි පණ්ඩේත් ආරක්ෂකන්ස වලත් පූර්ණ අවධනය ොමුවෙලා තියෙන්නේ හටේ ජනතාව මරණයම් බේරා ගැනීම කොරෝුණවාසංගතයෙන් රට මුදා ගැනීම. ඒ අතරතුර වෙනත් විධ කුමන්ත්‍රණකාරී බලවේක ක්‍රියත්මක වෙන්නත් පුළුවන්. සමාරායට සන්දකල්දැමීමි වූමනවත්තියෙන්ටත් පුළුවන්. එනිසා මේ පිළිබන්ධ පොලිසිය විසින් අපක්ෂපාත පරීක්ෂණයක් ඉතාම සියුම් පරීක්ෂණයක් කරලා. ඉදිරිකාල පරීක්්ෂයදය තුළදී ආරක්ෂා වැඩිකිරීම සඳහාවශ්‍ය විදවිධාන යොදන්ටක අපි පොලිසියට උපදෙස් දුන්න. මේ ඇතිවෙච තත්ත්වය ඇතිවුණේ කෙසේද කියන එක පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන්ට කටයුතු යදෙන. පලිම්තුව කැඳීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඇතමුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහදරන බවත් මහා සංගරත්නය පෙන් වාදෙනවා. ඔබ දකිින් ඇැති එදා නැවකින් අපේ තරුණේ ගලවාගත්තු හැටි. ලෝකෙ කිසිරටක් විශවාස කරන්න ඒ තරම් වියදමක් කරලා ඒ තරම් මහන්සයක් වෙලා මේ යන නැවකින් අපේ කෙනෙක් අරගනීග අපේ රට. බැයි අපේ රටේ උපන් හැම දරුවෙක් ම අපේ දරහෝ. එඒනිසා ඔවුන් වෙනුවෙන් පිණී සිටීම මුළුමහත් රජයේ තමන්ගේ වගකීමක් හැටියටාද අරගෙන තියෙනවා. සමහරය බොරදිේ මාලුපාන සූදානං වෙනවා. මේ චන්දගන කතා කරන්නන්නේනවා. චන්දතියන්නේ ඔක්කොම යන්න රටක් වෙනවෙන්න. නීති රීති සකස්කරගන හරි. තියන ප්‍රශ්න වෙනස්කරගන හරි. ඉදිරියට ආයුතුයි. මේ වෙනකොට පාර්ලමේතුවක් ඇඳවන්නඩ සිදු අවස්්‍යථාවක් නැහැ. මේ වෙති අවශ්‍ය සියලූමන් අනපනත් ප්‍රමාණුවත් පරිදි තියනවා කොවිද්ධහනමට මූහුණදීම සඳහා. ගමී මිනිස්සු කතා කර දේවල්. හ දන්න මේ ප්‍රසිද්ධ ජනවාදයක කියන්න හොඳයි දන්නෙත්නෑ තින් සාමාන්‍ය මනිස්සුමට කියන දේ තයි. අපිත්ඒ කතාගන්න කියන දේ තමයි පාර්ලිමේන්තුවන් රැතුවටම කවක්නෑ නේදග. එකල මේ අනතාලය හොඳයි මේ අනවිදිහට යන්ඩ පුලුවන්න්න විිච්චාලිමේන්තුව අලුතින් කැවිල්ලක සේව ත් මේ තියන තාලට තවදුරටත් ස්සහ ගියක් හොඳයි කියලා කිය නාර්ථයක් යන හෙම මනිස්සු කියන්නේ ඇයි. එ මිනිසු කැන්නෙ තරම කල කිීම දේශ පාන යක්ක කියය . මගන බරපතල කර ක්වන්න නපා. පහගේ කාලේ සහර බෝම ගැබුවට පසේ පර්ලමන්තුර ගහන්දගෙන තැකන සමහර වෙලාට මනිසු කිවන පැහ කිව 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 කියැන වැඩිදිනෙ කිවල්වා. මයි මෙහෙම යදිින්නියයි මිනිස්සු. දේශපාලනය දේශපාලනය හැසිරීම දේශපාලනී ක්‍රියාකාරකම් අන්ත දූෂිතභාවට පත්වෙලා මිනිස්සුන්ගේ විශවාය ඇති ලගෙන විශ්වාසයෙන් තොර දේශපාලනයක් කොහොමද කරන්නේ. අතවශ්‍ය මහජන සේවාවන් අගන්්ඩව සැපීම්ඳහා වූ ජනධපති කාරසාහද බලලාකාහහි මදිහත්වීමෙන් ක්‍රියාත්මක, එලවලු සහ පළතුර මිලදී ගැනීමේ වැඩසටහනේදවන අදියර අද සහ හෙට ක්‍රියාත්මකයි. ඒ අන්ුවාාධපුර බදුල්ල වත්නපුර සහ හම්බන්තට යන දිස්්‍රික්වලයි. පලමු අධයටටතේ ගොවින්ගෙන් එලු කෙලෝග්‍රෑම් දසලක්ෂයක් ිලදීගෙන රටපුා ෙදාහැරීමේ වැ පි වෙක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරුණ. දිනීති ත්ව හේතුවෙන් තම නිෂ්පාදන අල්වි කර ගැනීමේ ගැටලුවකට මුහදීසිරින ගො ජනතාවගෙන් මෙන්ම පරිබෝගිකන්ගේ පහසුව වෙනුවෙනී වැසටහන සංවිධන කෙරුණේ හම්බන්තුට හාරත් පුර ිස්්‍රික්වල ෙල් ගොවන්ගෙන් සම්පූර්ණ කෙසෙල් අස්වැන්ඩ ලදී ගැනීම සඳ, දිස්්‍රික් लेකමරුන් වෙත මුදල් නිදහස් කර ඇති බව, ජනාධීපති කාර සාධක බලකාය සඳහන් කලා. Emmaම දිස්්‍රික්ක බල තෝරාගත් ස්ථාන හිපේකද එම අස්සවන ලදී ගැනීම සිදු කරෙනවා. සම්බන්තර දශෙක්කය ඔවියන්ගේ කෙල් මිලද ගනීම සහ ප්‍රමුකතව දල දිෙන ඒකම එලවලු මලද ගනීමත් ක්‍රියාත්මකයි අද දින හබන්තුර දිශ්ක්ක ආවරණය කරන පාරිදි තන මක මිලදී ගැනීම කරන කාර්සාාන බලකායෙන් අපිට මුදල් දීලා තියෙන සහ වශ්‍ය මඟ පෙන්නීම කරන මිලදී ගන්නට ඇත්තම් පර්භෝගකයන් පහස වෙන විදිට නියම ප්‍රමතිය නි්පාදන කොළඹට යවන්නහසහිට පාතිය අනිතන්මට යවන්න තමයි අපි කල්පනා කරන්නේ ඇම්ඹුල්ලොට අපිරපියල් පිහක් වන කොලිොට්ටුුවලට අපි අටපල සුවක් ගන. අනුරාධපුර හා මහවිලක්ෂයන ප්‍රදේශවල වටක්කා පලදාාවද මිලදීගැනීමට කාරයසාධක බලකාය කටයතු කරනු ඇති. එම වටක්කා තො කොළඹ දිස්ශ්‍රික්කේ අඩු ආදාෑයම්ලාබී ජනතාව අතර බෙදාදීමට ජනාධිපති ගෝට බේරාජ පක්ෂ ඇැතිතුමා උපදෙස් ලබාදීති බෙනවා. අනුරධපුර දිස්ශ්‍රික්කේ සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තුව මගින් එලු මිද ගැනීම සිදු කරු ඇති. ල් හතලහිට අපි මලදී ගන්ඩ රෑසි කල්ල තියෙනවා වටක් කිලුව එකක් කිලෝ එක්ලාස ස පරදදාහටාසට ප්‍රණයක් මිද ගන්නඩ සූදන වෙලයි න්න ගොමහතයක ලෝ හරදහගනි ගන්නඩ ඔක්කොට සාධාරනයක්කන විදිට මේ විදයන විහ තමයි වැට පිළිලට සහස් කරල තියෙන්නේ අදදින අපි වටක්ත් ඒවාගේ පැණි කොමඩුත් එතියන ප්‍රදේශවල මිදී ගන්නවා. බදදුල්ල දිශ්‍රික්කයේ බ්ඩාරවෙල වැලිමට හා කැප්පටිපොලයන ප්‍රදේශවලදී එලවු මිලදී ගැනීම සිදු කරනවා ඒ සෙවිල් ආරක්ෂකති පර්තමේන්ත විසින්. රබෑහැ ප්‍රදශවල එලවලු සහ පනතුරු ඇතුු ආහාරප්‍රව්්‍ය, සෙසු ප්‍රදශවලට ප්‍රවාහනි සඳහ දුම්රිය ලබදීමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කූට ව්‍යාපාරිකයන්ට ජනතාව සහ ගොවිීන් ගසාකෑමේ අවස්ථාව වලක් පාලමින්සාධාරණ මලක්තුලින් දෙපාර්ශුවටම සහන සැලසීමටමතුරින් හැකිවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒය අනුව එලබොලු පලතුරු සහල් ඇතුළ අනකුත් ආහරත් ද්‍රෞව්‍ය දුම්්‍රිය මගින් ප්‍රවාහණ සඳහ අවශ්‍යපීවරගන්නා ලෙස අමාත්‍යවරයා නිලධහරින්ටඋපදෙශලවාද තිබෙනවා. මෙවන විට ඉන්දන ප්‍රවාහනේද දුම්්‍රිය මගින්සිදු කරෙනවා. එහෙතුවෙන් දිවනන්නේ කිසිදු ප්‍රදේශවයකින් ඉන්දන හිඟයක් වාර්තාාවන්නේ නැති බවද අමරවීර මහතා ප්‍රකාශ් කලා. කොරුණසංගතය හේතුවෙන් අස්තරන භාවයට පත් සහෝදර ජනතාවෙනවෙන් ආරම්භ කල යෙන් මනුෂ්‍යත්වය සත්කාරයට බොහෝ දෙනකුකගේ දායකත්වය ලැබමෙන් පවතිනවා. යිITය මනුෂ්‍යත්වයේ සත්කාරයො එකතු වැඩිහිටි නිවාස ළමා නිවාස විශේෂ ආශෂතා ඇති දරුවන්ට මෙන්ම අසරණ භාවයට පත්තු සිරෙන කලාකරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය බහන්් වෙදා හැරීම අයිටය මනුෂ්‍යත්වය සත්කාරයෙන් සිදුකිරෙන සේවාවක්. ඩයිලොක් සමාගමද ස්වාධින රූපවාහිනී මනුෂත්වය සත්කාරය සමඟ අත්වල් බැදගෙන සිටිනවා. ව්‍යපාරකයක වන ප්‍රියන්ත කල්පගේ සහත් ප්‍රවීන කාලාශිල්පියක වන බුද්ධි රමුක්ල්ලන මහත්තුරුන් සහල්මෙට්‍රිටොන් එකක් මනුෂත්වය සත්කාරය වුවෙන් ලබා දුන්න. යිIT මනුෂ්‍යත්වය සත්කාරය ඩයිලො එකමුතුුවෙන්. ග හ ද ්‍රහ ශ ක් www.ipnnews.telCA.